තෙරුවන් සරණයි සැදැහැති සුපින්වත් ඔබ සැමට සැදැහැවත්න සසරින් නෙතරවන්නට වෙරදරන සැදැහැති ඔබගේ හිත සුවපිණිස බෞද්ධයා රූපවාහිනී නාලිකාව සෑම බ්‍රහස්්පතින්දාදිනයකම ලොවපුරා විසරුවාහරින සසරින් නිවනට ධර්මදේශනා මාලාවේ අදට නේීමිත දායකත්ව සද්ධර්ම දේශනාව සමාරම්භ කරන්නටයි මේ සූධනව සුපෘදු පරිදි දේශනාව පැවැත්වීම සඳහා මෙ උතුමූ දම්ස භහමණ්ඩ පයට ගෞරවයෙන් වැඩම කොට වදාළ. කහපල ශ්‍රේෂ සද්ධර්ම මහාවිහාරය මරදන් කල්ල කරුණාගල චිත්ත විවේකාරාමය යන ඔබය විහාරාදීපති කම්මට්ටානාච්චාර්ය පූජනීය තපවනයේ අරිය දජ, ගෞරවනීය පින්වත්වාමින් වහන්සේ අපහැම දෙනාමෙක්ව සාධනාධ පාත්වමින් දම්ස භහමණ්ඩ පේවෙත පිළිගැනිමෝ. සාධූසාධෝ සාධෝ. ැදැත්න්නේ මේ යුතුමූ සද්ධරම දේශනාව සඳහා අද දින දායකත්වයගෙන කටයුතු කරනවා. හලාවත සහන් මෝටස් සායතනෙහි අධිපතිව විසූ අභහව ප්‍රාප්ත පියසේන කළවාරච්චි මහතාගේ බිරිඳ සහ දවාදරුවන් විසිෙන්. සමන්තා චක්කවාලේ සු අත්‍රාගච්චන්තු දේවතා. සද්ධම්මන් මනිරාජස්ස සුනන්තුූ සද්ගමොක්කදං දම්ම සවනකාලු අයංබදන්තා, දම්ම සවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයං බදන්තා නමෝතස්සේ භගවතුෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවතු සම්මා සම්බුද්ධස්සේ සද්දහා බුද්ධි සම්පන්න. කාරුුණික පින්වත්න පින්නස් සියලු දෙනාම අද දවත්සේ සූදානම් වෙන්නේ. ලංකාවාසී ලෝකවාසී සියල් දෙනාගහෙම හිත සුව පිණිස්ස අපේ ශාන්තිනාය කළ උතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමෝකෙන් දේශනා කර වදාල උතුම් වූ ශ්‍රීෂ්සත් ධර්මයෙන් බිදක් ධර්මදානමය පින්කමක් වසයෙන් සිද්ධ කරලා තමතමන්ගේ බලාපොරොත්තු අරමුණු පයක් ස්ට සිද කරගන්නට දායකත්වය අරගෙන කටයුතු කරනවා හලාවත සහන් මෝටර්ස් ආයතනය අධිපති විසූ පියසේන කළු අරච්චි මහතා අභහාප්‍රාප්තව සයවසරක් පිරීම නිමිති කරගෙන එතුමාගේ බිරිද සහදූ දරුවන් විසින් පින්කමට දායකත්වය ධරන පටිනා ශ්‍රෂ්ට උදාර පින්කමකට ධර්මදානමේ පින්කම ධර්මදානම මේ පින්කම තුළින් සතුටකම් කියන සිතු විලි වලට. සතුටු සිතිවිලි වලට පින්කම් කියන. ධර්ම දානය ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීීමෝකයෙන් දේශනා කරවදාල උතුම්මෝශ්‍රී සද්ධර්මය ධනයක් වශයෙන් සියලු ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට පරිත්‍යාග කරලා තමන් සතුටු සිතිවිලි ිකක් ඇති කරග. ධර්මදානමේ පින්කම් එනම් බණටික හොඳට හංචි. හොඳට හාන මකද බෞද්ධ්‍ය මාධ්‍ය චාලය හරහා සෑම ග්‍රස්්පතින්දා දිනකම ඉශුරවා හරින ධර්මදේශනා මාලාවක් සෑම සතියම් සිදු කරගෙන නුලාබනු පේයින් ධර්ම දේශනාවක් අද සිද්ධ කරන්නේ අපි කතා කර කර හිටියේ පසගේ සාතියේ උපාධන පිළිබාඩු උපාධන කිෂන වච්චනය තේරුම තමයි තදිින් අල්ලා ගැනීම ග්‍රහණය කර ගැනීම යම් දෙයක් පදින් ගන්න සාර්පෙක් මැඩිය කල්ල ගන්න කොමච අතහරින්නේ අතහරින්නේ ලේශයෙන් අන්නේ වගේ මේ උපාධාන කියන ධර්මතාව අපේ මනස තුළල ක්‍රියාත්මක වෙන. කාම උපාධන පිළිබන්ධව පසුගිය දේශනාවල අපි පැහැදිලි කර කාාමයන් උපාධාන කරගන්න ආකාර ගේ ිට්ටි කියන වැරදි දැකීම උපාධාන කරග නාකාරයක් පැහැදිලි කර එක තවත්ටිකක් තියෙනවා බිට්ටි කියන වචචනය වැරදි දැකීම සම්මාධිට්ටි නිවැරදි දැකීම මිත්‍ය දිිට්ටි කිවත් වැරදි දැකීම දිිට්ටි කියන වචනය පාවිච්චි කළත් වැරදි දැකීම එන නිවැරදි දැකීම නිවැරදි දර්ශනය මොකද එතමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු දර්ශනය යම් කිසිකනෙ දකිනවාන නිවැරදිව සම්මාදිිට්ි නිවැරදිව දකින යහපත් දිට දකිනවා එ මත්‍යදිටි කියෑන මොකක්ද සම්මාධිටික කියයන මොක්දක් කිය එක තේරුම් කුව මිත්‍යාදිිට්ටි වලට වැටෙනවා දේවවාදය මිත්‍යාදිිට්ටි නිර්මාණවාදයත් මිත්‍යදිිටි අක්‍රියවාදත් මිත්‍යදිිටි උද්බේකත කම්මවාදත් මිත්‍ය අදිික්්ි ශාස්සතවාද මත්‍යදිිට් උච්චේදවාදත් මිත්‍ය අදිික්්චි මෙ සෑම දෙයක් මිත්‍යදිිට්ච බුදුරජාණන් වහන්සේ දිරිපාත් කරන සමදි ම් උච්චේද දිට්ටි ති හතලිස් හතර උච්ේද දිට්ටි කියලා කියන්නේ භ නෑ කියලගන්න සිතුවිල් සාසත දි්ටි දහ අටක් තියෙනවා භවයෙන් භවයට යන දෙයක් තියෙනවා කියලගන්න තතාගතයන් වහන්සේ දෙකම් ප්‍රතික්ෂප කරන අනාගත භවයන් නෑ කියනෙ එකක් තතාගතයන් වහන්ස ප්‍රතික්ෂප කරන භවයෙන් භවයට යන දෙයක් තියෙනම කියන ඒ සිතුවිල්ල ඒ අදහසක් ඒ වැරදි දෙකීමත් තාගතයන් වහසේ ප්‍රතික්ෂප මේ හතුවෙන් මේ පලේ හටගන්න මේ හේතුවෙන් මේ පලේ හටගන්නවක් කියන න්‍යායයි බුදුරජාණන් වවාන් සිදිරිපච්චාහ ඒවතිෙන පටිච්ච සමුපාදය තුළඒ පටිච්ච සමපපාදයේ කංග්‍යයක් තම විපාදාානය කියන එක අග දොලාහයි දොළහැන් ඉදිරි පස ගේවා පිදේශනා කළා අද ඒවපාන දිිට්‍ය උපාදාන පිළිබඳව කරුණුකාරණා පැදිලික එදා මනුස්සලෝක නෙමෙයි. මොනුස්සලෝක විතර ෙමයි දිව්‍ය ලෝකවලත් ඇතිවුණා පෝලාහලයක්. පෝලාහල දන්න මොනාද කියලා. දෙවියන්න අතරෙත් ඇතිවුුණ. ඇහන් දකින ලස්සනේවා යහපතයි කියල ගත. එහන් දකින ලස්සනව යහපතයි කියලගත්. අදත් ගන්න. කනෙන්න්නහන මිහිරි සබ්දකව්වා සමාරකෙනෙක්ක වවා නෑ එහෙන් දකින මනරම් දේවල් කනින්නහන මනරන්දේ වල්ල හපතයිකිවා. තව කෙනෙක්වා නාසේට දැන න හොඳ සුවන්ද ඒ යහපතයිකිවා. අවකෙනෙක්ව නැවත්න මේ දිවෙන් ගාන රාස්සය එක මිහිරි රාසේක යහපතයිකිවා. තවකනෙක්වා ශරීරේට දැනන සුමුදු පහන්සේ යහපතයිකවා. මනසිංගාන අරමුණ ඉටවීම යහපතයි කියරකිවා. එකකටිකෙනන දිට්ට මංගල සුතමංගල මුතමංග අදිවර්යෙන්. එදා කොල්ලා හලය ඇතිවෙලා මේක විශසඳගන්නඩ බැරිවුුණ සක්‍ර දේවින්දරයට බැරිව වුණ. වස්ශ්‍රමණ දුසරාස්්ට විරෝඩ විරූපක්ෂ කියන සතරවර දෙවිවරුටත් බැරව වුණ දීර්ග කාලයක් පැවතුන මේ කොලා හලිය. අවසානී දේවරවා බුදුරජාණන් වහන්සේවාගේ ස්සාමිණි භාග්‍යතුන් වහන්සේ වසර ගණනාවත්තිස්්‍ය අපි දිවිලොක්කවල මේවාගේ තිීන කොල් හලයක් මහ කොලා හ වාද විවාද රණ්ඩු සරුගල්තින. සමහරයික් කියනවා මෙහන්දකින මනරම් දෙවල් හොඳ සුබයි කියලා. සමාරකෙනෙක්ෙන කණන්නහන මිහිරි ශබ්ද හොඳයි කියලා. සමාරකෙනෙක්ෙන නාසයට දැනන්න හොඳ සුවද හොඳයි කියලා. යහපතයි කියලා. සමාරකෙනෙක්නවා දිවට දැන රස්සේ මීරි රස්සේ යහපතයි කිය. සමාරකෙනෙක්ෙනන කයට දැනනඒ සුබුදු පහසේ යහපතයි කියලා තේරෙන්න්නේ බාන්සේ දේශනා කර. යහපතයිැන මංගල මංගල අවුමංගල දෙකයි. බුදුරජන් වන්ස දේශනා කර. අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවන පූචාච පූචනීයානම් ඒතම් මංගල මුත්තමකිව. ඕ අනෙම එහන්දකින රූපත්න මේේ කනින්නහන සබ්දත්නෙවෙේ නාසට දැන ස්වදත්නෙේ දිවෙන් දැන රසයයක්ත් ලබන පහසත් නම මෙන්න මේවනම් ස්ුභයිකිව. අසේවනාච බාලාන බාලයෝ ආශ්‍රය කරන්න දෙපාතිව. බාලයෝ කිවේ පෞපින් තේරෙන් නැති අයිය එ ආශ්‍රය කර පා. බාලයෝ ආශ්‍රය කරණෙක්. පණඩිතානංච සේවන පෞපින් කුසල්ල කුසල් හොඳනාරක දන්න ඇසුරු කරන්නිකිව. පණඩිතාානංන පූචාච පූච නීයාන පිදියොත්තම් පුදන්ඩිකිවා ඒනම් ස්යිකි. ඒතම් මංගල මුත්තමා ඒකනම් සුබයි කිවා අපේ තවත්තුරටත් ඇහන් දකින්න ලස්සනය හොඳයි කියහිතාගෙනන්න. සමහර කෙනෙක් වැදගත් ගමනක්කයන්න දොට්ට බහිනකොට දැක්කනං තරුණ කාලෙ ස්වාමය පරලවගිය කාන්තාව අප වෙල්ල ගෙදැට්ටත් නවා නොදෙක යුත්ත් දැක්ක කෙ හිතා ෙදත් තිබ්හි. සරස්කාලයක් කරගේ ඉදිරටේන ද කොත්තිේ අක තාවටික්ල ඉදල යන්න න ගනයන්න හොඳන එම හිතන අදත්ීතන දිිට්ට මංගල ඕකනෙමි මංගල අසේ වනාච බාලන පණ්ඩිතා නංච සේවන පූචාච පූච නීයාන සුමක දසුබ මොකත් දිිට්ටිකිී වේකට එවා වැැරදිී අදීන මහත්්‍ය රස්සාාවට න්ඩ දොට්ට බහිනෝ හෙල්මටේ ගණ්ඩා අමත කකුණා බයිසික කලකට නැගහම නොව මතක්කලේ හෙල්මට කතර එනකොට හෝනි චිච්චික්ග ොඩකින පොඩක් කියන දැම්ම අන්ඳිපා අදච්චීන මුතමංගල ඒක සුබයි දසුබයි ගත්තා එක සුබයි කිය වැරදිී දෙක්ම දැක්ම වැරදි නහයට දැන එ සුවද සමාරකනෙක හොඳයි කිය අද ගෙදරින් එලියට බහිනකට සුවදවාද්‍යයක් ස්පර්ශක කල එඉබල තමයි යන්න ඉඩීට හයි. විවාහ වෙන චෝඩුවක් ගෙදරින් එලීට බහිනකොට පච්ච මාල්ටික අදධාපු වතුරේක කරර්ගෙන අසරාට. අදත්තින එකෙන් වතුරට කුත් බීලයන් සුත බුදදුරජනාව සියල ප්‍රතික්ෂප කලා. අතිරූප දේශ වාසෝච්ච සුදුසු ප්‍රදේශක වසේ කර පුබ්බේත කතපු්ඥතා පෙර කළ පින්තිීනවා අත්ත සම්මා පනි්දිිච්ච තමන්ගේ දක්තිික තමන් නිමාවට පත් කර ගන්ටනි ඒකනම් යහප තැයි්චවා බහු සචචද සිප් පංච බෝ ශිල්ප සාස්ත්‍ර දැනගෙන ගට බහුචච ිප ප වින්න ෝ්ච සිකිත. හැසිරීමම් ප්‍රටාාවක්කි ගෙනක සුභාසිත අචයාවත් යහ පත්ත වච්චන කතා කර ඒකන සුබයිකිව අදටත්නන ඇති මංගලකාරනු තිස්සටකින් දේශනා කරේ සුභා සුබදවා බුදුරජාණන් වහස අදත් අපි දිික්්ටි වල එල්ලි ලයින්න බුද්දසනන්න ග්චාම දම්මසරන ගච්චාම සංගත්සරන ගච්චාම කියන දෙවනුවච්චය දෙවන වච්චය දෙනුච්චීව. තරගෙනනයන බල පරික්ක ල මේ ධර්මදේශන මාලා ඉදිරේදී ඔතන්ට තේර මදැම කියන බැකතාව තියන්නේ ඉදිරේදී මගම්මග ඥා දර්ශන විශුද්දිය දී වගේ මෙතම කියන ඉදික්ි විසුද්ද කංකා විටරණ විශුද්දිී හේතු පල ධර්මතාවයන් මගමග ඥා දර්ශන විද්යන හොට තෙරේයෝ ැත්කට එතක හන්්ම දධර්මදශන මාලාවිදිකට දිට්ටි කියන වැරදි දැකම්.ඒ සියල්ල එකට එක කලා බුදුරජන් වහන්ස දෙකට බෙදවා. කොටස් දෙකට බේදවා. සාාස්ත දිටි උච්චේද දිටි උච්චේද දිටි ගන පරලවක් නෑ කියලාගන්න. අදටත්වා පරලවක් නෑ කියලා ගන්නය. අදටත්තින්නවා සාාස්ත දිිට්ටි ගත්තා බවෙන් බහහිේ යන දයක් තිීනවා කියලාගන්න. ටි ල්ඩ පළිතුරදු පටි සපා අ්‍යපච්చ සංකාර සංකරපච්ච විඤ්ඥානං විඤ්‍යානපච්ච නරපා නාමරූපච්ච සලායතනා සලාතන පච්චා පස්ස පස්ස පච්ච ද වදනාපච්ච තන්නා තන්නාපච්ච උපාදානං උපාධනපච්ච බව බහපච්ච ජාතිපච්චා ජරා මරණ සෝක පරිදේව දුක්ක දෝමනස් උපායාස සබවන්ති න්න ප්‍රවෘතිය මෙන්න පැවැත්ම මෙන්න සත්‍යයාගේ සසර ගමන ගමන හොඳනම් සංසාර ප්‍රවෘතිය හොඳනම් සසර පැවැත්ම හොඳනම් එක ගණ්ඩ කිව. බුදුරජාණන්සේ දේශනා කරන යම් කිසි බුද්ධිමතයකුට ඥානවන්තයකට මෙ සංසාර ප්‍රවෘතිය සසර පැවැත්ම දුකයි කලා වැටහහි කවදහරයි ඒට හේතුවත් වැටහේ වී එදාටය බලනේ දුකෙන් මෙදෙන්නේෙ කොගද කියලා. එයට දර්ශනය වේ හේතු අයින් කරන්න ඕන කියලා. එදාට එයා හේතු අයින් කරේ. එය යිදාට දුකෙන් මවිදිෙනවා. ඒමි දෙනක තතාගතයන් වහන්සේ නැවත දේශනා කරනවා අවිච්චා යත්තේවා සේෂ විරාග නිරෝධ සංකාර නිරෝධ. සංකාර නිරෝධ විඤ්ඥාන නිරෝධ. විඤ්ඥාන නිරෝධ නාමරූප නිරෝධ. නාමරූප නිරෝධ ಶಲಾಯತನ ನಿರೋಧ ಶಲಾಯತನ ನಿರೋಧ ಪಸ್ಸ ನಿ ಪಸ್ ನಿರೋಧ ವೇದನಾ ನಿರೋದು ವೇದನಾ ನಿರೋಧ ತನ್ಹ ನಿರೋದು ತನ್ಹ ನಿರೋಧ ಭವ ಉಪದನ ಜಾತಿ ನಿರೋಧು ಜಾತಿ ನಿರೋಧ ಜರ ದುಃಖ ದೋಮನಸ್ಸು ಉಪಾಯಸ ನಿಂತೀ ඒව මේ තස්ස කේවලස්ස දුක්කක් අන්දස්ස නිරෝධෝ හෝති සියලු දුක්්ටික අවසන් යමි කවිද්‍යාවෙන් මිදුරනන් තාම පීය විද්‍යාවේ. එහම් ශසත දිි්ටි උචේද දිට්ටි පිළිබඳව පැදිලි කරන පටිච්ච සමපාද ධර්මයට අනු ගැඹුරුයි මොඳට දුරජාණන් වහන්ස දෙශනාය කරන උච්ේද දිට්ටිය අයින් කරගඩනම් හේතු පල ධර්මයට අනුව චිත්ත සන්තාානය නොකැඩී නොසිදී පවතින බව අවබෝධ වෙන්ඩම ඕනේ. හේතු පල ධර්මතාවය අනුව. චිත්ත සන්තාානය චිත්තක වෙ සිත. එ සිත එස් සභාවය චිත්ත සන්තානය. නොකැඩී නොසිදී පවතින බව අවබෝධවැඩ ඕනේ. එක අවබෝධ කරගන්න තමයි පටිච්ච සමුපපාදය බුදුරජාණන් වහන්ස දේශනා කළේ. විද්‍යාවයි සංස්කාරයයික් කියන කතීත භවයට දාලා පටිච්ෂන උප්පාදය දන්නවද තරමක්වත් දන්නේ මේ තුළ දහමතිය චතුරාරි සත්‍යත්වය නොකතුළ සියලු සංසාර ප්‍රවෘතියත් පෙන්න්න නො නැවත්මත් පන්නන පැවත්ම මෙච්චර කල්ලා දැ අවශ්‍ය කරනමොකයි දු එ නැවමෝල් අතීත භාාවයක් පිළිබන්න තොට සිතේස්වභාාවෙන් නොකැඩී නොසිදී පවතින බව අවබෝධ වනොත් විතරයි අනාගත භාවයක් නෑ කියන දික්කේ මිදෙන්නේ සම්මාදිික්්කියයට පහම පැහැදිලවම පේන අනාගත භාාවයක් තියනවා කියලා. ඇයි පෙරභාවයක් තිබ්බා පෙරභාවයක් තිබ්බ කියලාි කොහමට පිකාට. පරවිට අපිට අවිද්‍යාව තිබ්බා දැ අවිද්‍යාව මොකක්ද කියන කාරණය අපි පැහැදිලි කර මට පසුගිය ධර්මදේශනාවල පැහැදිලි කර දුක්්‍ය අඥාන දුක දන්නේ දුක සමුදයක්ඥාන දු දු ඇති කරන හේතුව දන්නෙත්නේ දුක නිරෝධයක් ඥාන හේතු අයිංකරොත් සියලු දුකවසන්න නවා කියල දන්නෙත්නේ දුක නිරෝධගාමිනි පටිපදාඥාන සියල් දුක් නති කරන පිළිවෙත මාර්ගය අයෂ්ඨාගික මාර්ගය කියල දන්නත්නේ පුබ්බන්තය අඥානං පෙරභවය දන්නත් නේ අපරන්ත අඥානං අනාගත භවය දන්නත් නේ පුබ්බන්තයක්ඥානං අපරන්තයක්ඥානං පටිච්ච සමුපාද ධම්ේ අඥානං අවිද්‍ය පටිච්ච සමපාදය ධර්මය දන්නෙත් නැත්තං ඒතාක් කල් අවිද්‍යා අවිද්‍යාව කියැනෙ මෝහය මුලාව රැවටීම නොදන්නාකම නොතේරෙනකම නොවැටහීම අවිද්‍යාව කියන්න මේ අවිද්‍යාවහෙවත් මෝහොය බුදුරජාණන් වහන්සේ දේශනා කන මෙන්න මේ වගේ උපමාවක්. මාසපොය දවසක මහා ගන අන්දකාර රාත්‍රියක. මහා ගන කැලෑවක් මැද්ද. ධාරාණි පාත වැස්සක් වහි. හ ගණ කෑවයක් මදදි තමන් නිවිලන්නේ. අලි කෑගහන හෙනවා සිංයෝ ගොරෝන එහෙනවා කොටි කෑගහන වහෙනවා තමන් අනිවෙලා ඉන්නේ කෙලෙක් මෙැද්ද අක්ස අඩි අත්තියන් හදනකොට කටුවක් ුළොක පැටලෙෙන ඒ ප අත න කටුවකලක පැටලෙෙන මේ පැත්තිේ අත ගාන කටුවක් ළ පටල කෝම සවභා වෙැද්ද. ඒ අවස්ථාව පාදයක් ඉදිරියට ගණ්ඩ හදනවට පාදයට අහු වෙනව යම් දෙයක් ගෙඩියක් වගේදයක් එහෙම කකුෙන් ලංකල් අරගෙන අත්තට ගන්නමක අතට අරගෙන අඹ ගෙඩියක හැඩිය මේක බලන්නව නාසයට තිෙන සරි සුවන්දය මේක එතන ඉඳගෙන කනවා මී අබ ගෙඩියා මේක එතන ඉදගෙන කානවා පුද්චල මේ මනුස්ස එතන නිදහස්සෙලා යන්ඩ කල්පනා කරන්නේ මේ අලිකෑගහනෝ කොටි ගොරෝනෝ සිං්යෝ කෑගහනෝ මහා ධාරාණි පත්ත වැස්සක් වහිනෝ මහා ගණ කැලයක් මෙන්ති කටුුවකුල් වල පැටලිලා මේකෙන් බේරිලා යන්්ඩ ක්‍රමයක් කල්පනා කරන්නේ අර අභගිඩිය රස කරකර රස විඳිනා ඒවගේතයි පස්කම් සැප එවපමාවක් කිවේ පස්කම් සැපවිඳන්නේ තන්නේ වගේ. මේ දුක්ෂයිත සංසාරයෙන් ගැලවිලා යන්න වෙරවඩන්න මහන්සි ගන්නෑ උත්සාහවන්ත වෙන්නේ පංචකාම සම්පත්තියවිදිිනවා. ඔවුදනත් අදදෙත් විඳල තමයි යාග ඇසෙන් රපය ්වා ලස්සනේවා. කනිින් මෙිහිරි සබ්ද හෙව්වා. නාසිෙන් හොඳ සුවඳ හෙව්වා දිවෙන් මෙහිරි රසත් හෙව්වා සරේරෙන් පහසත් හෙවවා. ඔවදන තේරුුණා ද විද්‍යාව කිය මොකක්ද කියිය. අන්න විද්‍යාවටාව අතන නිදහස්සලා ෂේම බුහොමිය කටාව. එතන නිදහස්ථන ඒ කොහෙද නිවන සසර නිවනට බණ කියන්නේ. ද තේරෙනවද සසර සසර ඇවිදින්නේ අවිද්‍යාවහවත් මෝහය නිසා අවිද්‍යාවයත් මෝහ කිවේ අර උපමාවෙන් ගන්ටි. ඒතන විද ඉදගන අබගිදිය කනක හොඳද එතැන ජැලවිල්ල දහස්සල යන හොඳ මොකක්ද හොඳේ අදර අත් දිහල බගඩිය කන ෞදින ඒතම ප්‍රතච්ඥන ශවභාවය ඒක මිද යි ලෝ ත්‍ර බුදුරාණන් වහසේ දම දේශනා කළේ. එවා අවිද්‍යාව දුක ඥාන දුකදන්න දුක සමුදී ඥාන හේතුවත් දන්න. නිරධ ඥාන එවතුම් නිවනදදන්න. දොක නිරෝධගාමිනි පටිපද ඥාන. ඒකන පිළිවෙතත් දන්න ආර්ය ස්ථාංගික මාර්ගය පුබ්බන්තේ න පෙරභවදදන්න අපරන්තේ ඥන අනාගත භවයක්දදන්න පුබ්බන්තය අපරන්තේ ඥාන පටිච්ච සමුපාද දම්මේ ඥානං විද්‍යා ඔන්න විද්‍යා අන්න විද්‍යා දැ අපී අපගේ මනස කොහෙද හිරවෙලාති කොයද හිරවෙලාති ම විද්‍යාවය දවිද්‍යායි අවිද්‍යා හිරවෙලාති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලසන සූතරයක් තිනවා සංයතනිකායි අධිත පරිියයාය සූතරය කෙ සූතරයා මෙ දිට්ටිවලින් මිදට් බදුරජාණන් වහස දේශනා කරන්න මහනිනි ැහැ රප දකින ලස්සන රප ඇහැ රූප දැකලා මනරම් රූප දැකලා ඒක මනසි ලකුණු කරගන්න මනසි ලකුණු වෙනවානිදේ.ඒ රූපය යන්තමින් ගන්න අනු ලකුණු වසේදාලන්නඒ රපය නිමිති වශයෙන් ගන්න හතරස් රවු් දීක් පේතැලි කෙටි අදී වසය එහෙමත් දාගන්න. එහෙම දාගෙන අස්වාද බැඳ බැදෙන දස්වාද අස්වාද බැද අස්වාදේ බැදනවා ඒ අනුව විටර්ක කරනවා කල්පනා කරනවා. දැ මෙම තියෙනවාද කිය බල කල්පනා කරනවා. වි්චාර සොයා බලනය පිළිබඳ. මනරම් රූපය දෙක්ක ලකුණක් වසයෙන් දාගත්ත ලස්සනයි හොඳයි මනරම් තදින් ලකුණු කරගත මනෙසි සමාකන කියයන්තන් ලකුණ කරගන්න මනසි නිමති වශයෙන් දාගන්න අස්වාදය අස්වාද ලබන එයනුව කල්පනා කරන එයනු ස බලන එයනු විඤ්ඥානය පවතින එයන විානය පවතිනොල් විඤ්ඥානයකය අරුණ දැනගන්න අස්වභාවේ එයනුව පවතිනව දන පෞතින මහනනි මරණය යවස්ථාව විසිද්දුව වනොත් ගති දෙකක් බලාපොරොය. එක කටමහ නිරය එකත් තිරිසන් ලෝකය එයි ඒ අරමුණ අවසාන අවස්ථාවට ගන්නේ මරණය ඒ අවස්ථාව සිද්ධ වනොත් එක යන්න ඇහෙෙන් රූපය අද්ද කලා එක මනරම්ඒ මනරන් රූපය පිළිබන්ඳව ලකුණු දාගත්ත මනසි එමනැත්ත හිමින් ලකුණු කර ගත්තා ටිකක් ලකුණු කරගත්තා ඉට පස්සේ ඒක ආශ්වාදයේ බැඳනා නිමිති දාගත්තා හත රැස්රවුන් දෙක්කාදී වසය ඉට පස්සක අශ්වාදයේ බැඳුනා වාදයේ ැඳුරු ැන දක් කල්පනා කරන නැවත නැවත හො නාකාර කල්පනා කරන්න නැවත නැවත සයාබලනො මේ නැවත නැවත ලබන්්ඩෝන කියලා ඒ අවස්ථාවේ චන්දරාගේ පෝෂණය වෙනම් චන්දයකයන්නේ කැමැත්ත රාගකයන් එලනවා තිය නැවත නැද්ද පෝෂණය වෙන ඒ පෝෂණය වෙන අවස්ථාවේ මරණය සිද්ධ වුණොත් ගති දෙකයි දෙක එකක් මකද අට මහනිරය ශලක මහන නීටවැඩිය හොඳයි ඒම හිතලා අ නිරයට වැටනවා අට වඩා හොඳයි යකඩ කූරක් රතුූපාටට රත්තෙන්ට රත්කරනන ගිනියන් වන්න රතුූා ගිනියන්ග ඒ කූරකින් ැ පිරිමඳගන්න ගිටවැඩි හොඳයි කිව එ නිරේ ටවැඩිය දුක්්ක අයි කියනවා යම කන මෙහිරි සබ්දහනු මෙිහිරි සබ්දහලා මනසේ ලකුණු කරගන්න. හරි ලස්සන හැරි මෙිහිරි හඬ නැද්දහෙම වෙන්න ඒක අන්තල් ලකුණු කරගන්න සමාරද්‍යෙන සමාර්ගනය තදින් ලකුණු කරගන්න එතමයි උපාදාාන මේ උපාදාානය ගැන මේේ කියන්නේ නාම ධර්ම එක නිමිති වසෙන් ගන්නවා එක ආස්වාදේ බැඳනු ආස්වාදේ බැඳනවා දේ පිටි බඳව කල්පනා කරනවා විතාර්ක. හො කාරය කල්පනා කරනවා. නැවතනැවත ස්වාබලනො වැඩන්නේ සන්දරාගේ චන්දය කියන්න කැමැත්ත රාගය කියන්න ඇලෙනවා. වෙනවත්ද නැද්ද වෙනවා මහන නි්‍යවස්ථා මරණය සිද්දුවන අර ගති දෙකෙන්නේ එකක් බලාපොරොත්තිේට. මොකක්ද අටමහා නිර්රය තිරිසල් ලෝකය. මේ දෝසිය දකළ මංනොබලට මෙහෙම කියනවා. ඊට වැඩියෝ හොඳයි. රතුූපාට රත්තෙන්ට ගිනියන් වෙච්ච යකඩී ගල්ලින්න තියන ගෙදරක. ඒ කනහාරගන්න ෙඩියට හොඳයිකිවා. ඒ පිළිබඳව විතාර්ක කරනට වඩා කල්පනා කරනට වඩා රතුූපාට ගිනියන් වෙච්චල් ගල්ලින්න කනහාරගන්න හොඳයිකිව. එත කනත්නෑ සබ්දහෙන්ෙත් නෑ අආස්වාද බැඳෙන්ෙත්න නිමිතිනය ලකුණුත්න අන ලකුණුත්නේ චන්දරාගය මේ පංචකාම සම්පත්තිය විදිිඳගී ල අපි විදින දුක් අයි කියන මාන යමෙක් නාසියෙන් සුවඳ ආග්‍රහාණය කරන.ඒ සුවද ආග්‍රහණය කරන සුවඳ මනස ලකුණු කරග නැද්දි සෙන්ටර්ගෙ තෝර් ලගේ නිග ගැට් තොරලනිජීත් එතට ලකුණු දාගෙන නැද්ද මානසි මන් මේකයි පවිච්චි කරන සැටික කියල්. අනු ලකුණ වසේ යන්තන් ලකුණු කරග. නිමති වසේන්දාගෙන තියෙන ඇ නිමිති අරගෙන තියෙන නිමිත්තක් වසන. අස්වාදී බැදිනවා වැඩෙන්න්නේ සන්දරාග කැමැත්තෙන් ඇලිලතියෙන වැඩෙන චන්දරාගය එවිනි ඒ පිළිබඳව කල්පනා කරනවා.ඒ පිළිබඳව ස්යාබලනවාඒ මාස වැටිපෙන් සැටිකකිවර මේ මාසේ වැටිපෙන් සැටික ගන්ත කල්පනා කරන්න සයාබලනෙච් ස චන්දරාගේ වැඩෙන්න්නේ. ඒ අවස්ථා මරනය සිද වුණු. ගති දෙ එකයි එක අටමහා නිරය පිරිසන් ලෝක මහන නීටවැඩිය හොඳයි ගිනියන් වෙන්ට රතුූ පාටට රත්තන්න ගිනියන් කම්මල එදාලා හරත් කරනවාන යකට. නියනක් ඒ විදි රත් කල නහය කපා ගන්න හිටඩි හොඳයි චික් එතකොට අස්වාදී බැඳිට බෑ සන්දරාග්‍යත්න නිමිතිත්න අනු ලකුණුත්න ලකුණුත්නෑ හැබ හෙම කරහන්ඩ පා මේ බුදුරජාණන් වහන්සේ මේ තියන මේ සංසාරතය න අතිසේ භහංකාරත්ත්‍යය පෙන්නන්ඩයි බුදුරජාන් වන්සේ උපමමාරගෙනන ප්‍ර දේශනා කළේ අය කියන මහනෙන යම දිවෙන් මෙිහිරි රසය ඇවිිඳලා ඒ මනසේ හොඳට ලකුණු කරගන්න මෙන්න මේ ආරයන හරි ප්‍රණීටයි නැද්දහම හදාගෙන ඒවා නේදග දර හදන්නේ හම දාම හදන්නේ වගේ තමයි බැරවුණනු සතියකට සරයා කරි හදන මෙහිරම ඒවා ද පිවනවා ලකුණ දාග තිීන මනසි අනු ලකුණු වසෙන් යන්තමිත් ලගුණු රගෙන තියෙනවා නිමිති වසේ එං ගන්න.ඒ වර්ග වේෙන් කරලා නිමිති වසය ගාන්න ආස්වාදී බැදිිනවා. නැදද නැවත නැමත ආස්වාදී බැඳනවා. ඒ පිළිබඳව කල්පනා කරනවා. ඒ පිළිබඳ ශයාාබලන චන්දරාගේ වැඩෙන්න්නේ. කැමැත්තෙන් ඇලිලා නැද්දෙ මහනනි මේ අවස්ථාව මරර්ණය සිද්ධන ගති දෙකෙන් නිකයි. එක් වාටම නිරය? ෝ මහන නිමේ දේශ මේ දෝෂය දැකලා මමන වලට මෙසේ දේශනා කරන. ඊට වැඩිය හොඳයි රතුූපාටන ලත්ච් ගිනියන් වෙච්ච දැිපිහයකින් දිව කපා ගන්න එතුකොට නැ ආහර ගණ්ඩත්දේ නිමිතිත් නෑ අනු ලකුණු නැහැ තදිින් ලකුණු කර ගණ්ඩත් ද එදි වෙන. අස්වාද එලින් නිත්නෑ චන්දරාග අයි කියනවා මහනම ශරීරෙන් යම පහසට ඇල්ලනවා. පහස ටැල්ලෙන සරීරෙන් යම. ඒ පහසට ඇල්ලා ඒ පිළිබඳව මනස ලකුණු කරගන්න මේ ආස්වාදේ හොඳයි කියලා. යන්තන් ලකුණු කරග නු ලකුණු වසේදාගන්න නිමිති වශයෙන්ගන්න ආස්වාදේ බැඳනවා. ඒ පිළිබඳ විටර් කරනු නැවත නැවත මේ එක ලබන්නේ කොමද කියලා ද මෙ තියනවද නැද නැවත නැවත. ආසාද බැදන්නේ කොමද කියලා චන්දරාගේ වැඩන්නේ. මහ න්‍ය අවස්ථාව මරණය සිද්දුවනොත් ගති දෙකෙන් එකයි. අටමානිරය කොතිරසන් ලෝකය. මේ දෝසය දැකලා මම නොබල අට මෙහෙම කියනවා. වැෑය දන්නවා කොල්පරාලෙම ඒය ගිනියන්වෙන්න රතුපාට රත් ච්ච ගිියන් වන්න වයකින් ශරීරය සහිනක හොඳයිකිව. එවැනි විතර්ක විචාරවලට ඉඩ දෙනමට වඩා හොඳයිකව නිදාගන්නේ. ඉටඩ හොඳයිකව නිදාගන්නේ එක. හැබැයි මහන නිදාගන්න එක මම කියනවා ජීවිතය වද බවයි කියලා. ීතය නිදාගන්නේ එක. ජීවිතය අප ලෑ කියලා තිනෝකවා. මාහන නිියෝටික පැත්තකින් තිය මෙහම මෙනෙහි කරන්න. සර සංස්කර ධර්මය නිත්තේ නි්‍යය යම් දෙයක් දුයි තමගේ කැමැත් හෙටිටයින් කරන්න බහ ඉදිරි ධර්මදේශනාවල දෙන්න එක කෙ එක පැදිරී කරන අනිත්‍යය දුක් අනාත්මකෙන ඉතාමත්ම පිරිස්සිදු ලක්ෂණ පැහැදිලි කරනතු නත්ති සියල් සංස්කර ධර්මයෝ අනිත්්‍යේ අස්තිරයි තාවකාලිකයි යම් දෙ අනිත්‍යන අස්තිරනන් තාවකාලි කන එක දුකයි තමගේ කැමත් හෙට ිටයින් කරන්න බහ. පිළිවෙතෙන් අයින් කරන්න ළ. ප්‍රෘතිය පිිය ති යින් කරන්න පුලුව නාත්මයි ආත්ම සංකල්පය ආත්මයක් නෑනකි. අන්න යම කියනුව මෙනේ කරනවා. අරවිදිහට මෙනේ කරන්නේ. අනිස්ස ලකවප කරනවනුව මෙන කරන්නේ. එදිනදා ප්‍රායෝග ජීවිතයේ දින වැඩකට විතතිරික කරගන්න කිසි ැඩලුවක් නෑ හැයි නිතරම හිතන්න ධර්මය තුළ මනසිකාරය පවත්තන්න සරු සංස්කර ධර්ම අනිත්‍යයි. සත්‍යද සතයද සත්‍යයයි. සියල සංස්කාර ධර්මයෝ දුකයි. අනිත්‍යනම් දුකයි. කෙස්ටික දුනම සතුටුද කෙස්ටි දන අනිත්‍ය හින්දන නිත්‍යන හැමදාම කලු නිය ඔබ දත වැටුේ නිත්‍යය හින්ද අනිත්‍ය හිද. වැටුනම සතුටුවිද දුකයිද දුකයි. ඇති අනිත්‍ය හිද දුකයිහිනනි. හම රැලි වැටෙනකොට සතුටුීද දුකයිද. ඇයිඒ. රැලිවටුන නිත්්‍යෙහිද නි්‍යහි. වරන්න වරින්වර ලෙඩරෝගෙ නිති්‍යෙහිද දනිත්්‍යය හිද. කැමති ස්වතාවයට මයි කැමති. එහෙම ඉන්ඩ පුළුවන් බඒ නිත්‍ය දනිත්‍යයද. අනිත්‍යය නම්මක් අදත. තමාගේ කැති හැ ඩි රයි කරන්න පුුවන් බ ඒ බුදුරජාන් වවාස දේශනා කරන්න සම්මා ධික්තිිටට. ගමන්නේ ඇහෙෙන් රූප බලන්ට් සිතේතන අලවන්නපා. කනේ සබ්දහන් සිතේතන අලව්‍යපා. නාශයෙන් ගඳ සුමද දැනගන්න සිතේතන අලවන්නපා සිත ඇලේ නො නොදන්නකම හිනිසා. දිවෙන් රස බිඳින්ට සිතේතන අලවන්නපා ලැබනදී අනුභව කරන්නට වලදට. සරීරයට දැනේ සුමුඳ පහස සිතා අලවන්න පාහිතන නසි අරමුණු ගන්න සිතේ තනලුවන්නා ඇලුු ඇලීම දුකයි නොලය ප එහනම් අවිද්‍යා නිසා මොන අදකරන්නේ අපි දුකදන්නේ න දුක පිළිබඳ මටිකා කියන්න වෙන මේ අවසානයක් කියනවා සංසාර දුක්කය දුක්කේ දුක්කේ විපරිනාාම දුක්කය සංසාරයම දුකයි ඒම කොද මේක කවන්ඩෝ මේට පොන්ඩෝනේ මේකට වාඩිකර වන්්ඩෝන නැකිට්ට වන්්ඩෝන ඇවිද්ද වන්්ඩෝනි නිදිකර වන්්ඩෝන. අව්වෙන් වැස්සෙන් පින්නේෙන් ආරක්ෂා කර ගන්නවුවන් ැසි මදුරුවන්ගේෙන් ආරක්ෂා කර ගණ්ඩඕනි. බහෙත්තේ සපය අන්්ඩෝනි තිනදනැ සෑම මොහතකම් පෑ දෙකෙන් දෙකට ආහාරදාණ්ඩක්තෝ දුකනමිචේ. මේ සෑමදාම තියන එකත් සෑමදම තින. අපට විතර දති ිරි සංසත්්‍යටනැ එකට එනම් සංසාර දුකය කවන්ඩන පොන්ඩෝන වාඩිකර වන්ඩෝන නැගෙටවන්ඩුවන දිිකවන්ඩන දිද එක පැෑ වාඩිලන්න පුුවන් දැනනනේ දමාරවා. පෑදක බණනකිව පෑැදකත් වන බණකිවෝ යට හිතිත හදුරන්න බයි ඉන්ඩැ එතම ස්වභාාවේ සරිී තියෙන දුක් සභාවය ය පෙන්නන. මෙෙනස් කරදුවන්. එ සංසාරයම මේ විදියට තියෙන අදනසාර දුක්කේ දුක්කය අසනීපයක් හැදෙනම් දැ ඇවිල්ල තිය එක කොවි කොරෝ කොරන හැදරනකිමු ඇැදන් දෙපා කියල ප්‍රාර්ථන කන්නන කිසිම කෙනෙකුට නමුත් අපි වෙන එකක්ග ඕන ගන්න හරි ඇබ වනත්ඒක රෝගලක්ෂණ දැ වුණන අරගෙන ඉන්නා දැ වැට යැ දැං කෑමතිති වැඩිය ගන්නනෑ උනේ නි තියෙන නිසා දැ හිමි සැරේ අල් අල යන්න නැකිටිට ඇවිදිරගල යනකොට බැටනො පකුල පැටලිල් ැඩිනවා කකුලක් දැන් උුනයි හකුල ඊට පස්සයෝ කාරගෙනයන දැ කකුලට දානට පලස්ට එක දැන් වන බෙහැලත් නෑ තාම හැම තිීන දැං ගේෙද ඇවිල්ලයි ට පස්සන තක් කැක්කුමේ දැදැදට පසේ දතගල් වන්නත් යන්නන දැන් පයින්යන් ත්බෑ එක වාහන කපුත්තවන් යවම කල්පනා කර කරන්න ගොට ළංඟ හිතවත්ම ඥාති කෙනෙ කෙල්ල ෙන නල්ලකන මෙල්ල තවත්මකච මනසට අත්දකයි. දුක්කේ දුක්කිය එන වදනැ් විපරිනාම දුක්කය පෙරලන. මොන තර හො පැත් ට හර හද ක්ෂ පා පරල න පැත්. ැර සේ මාර සරන්සරේ කවන්නන පැද ගැදිෙකට හර සපයන් නේ පොඩක් හම පන විපරි නාමයි. පෙරලන සභාමයක් තියනාකාරය අන්නාආකාරය ගැනීමක් වෙනස් වන සභමය. වෙනස්සන සභාර මෙන්න දුක්. මත ගොඩාක් විස්තර තියනම කට සත්‍යද සත්‍ය සතය පටිච්ච සමමුපපාද ධර්මය තියන චර සත්‍යය. ගම්ම එකක් න අවිද්‍යාාව නිගත්තේ ද අවිද්‍යාවම නිව සත්‍යයා මොකක්ද කරන්න සංස්කාරහතන පෙරබව අපට අවිද්‍යාව තිබදද නැද්ද තිබ්බහින්දන මේ භවටාවේ පෙරභව විද්‍යාවටාව නම් මේ භවට නවද එන පෙරභවෙන් පිරිණව පානන මේ බහටාව අවිද්‍යාව තියෙනවන තනාව තරන්තමයාවේඇයි අවිද්‍යාව තිය පුච්චලට විර තන්හාාව තින. චුට්ටක් නොද ද්‍යාව චුට්ටක්ති තන්නහා තරමත්ති නෝ ද අවිද්‍යාව තරමත්තිය. තන්නාව ඉහලින්ම තියෙනවාද අවිද්‍යාව තිහලිින්ම තිීනවා. එන පෙරබව මේ භවයට අරගිනාව බුණද තන්නාව අයිතෝට තන්නාව අවිද්‍යාවත් එක්කත මයිජාව. අවිද්‍යාව නැ තන්නාව නැ තන්නාව නැත්තා අවිද්‍යාව නෑ. කුසල කරමය අපි කරලා මනුස්සලෝකටාව මේ භවයට අරගෙනාව එකමදේ තන්නාව තන්නාව සම්පූර්ණ සේකලානම් පෙර භවි එන්නේන චතුර සතය සමුධාර්ය සත්‍යය මොකක් ැටියීරද දේශනා කළි තෘෂ්නාව හැටියෙන්. එකසි අටාකාර තෘෂ්නාව නැති කිරීම ම නිවනවසයෙන් පෙන්නවාකිෝ. එ තන්නාව චුට්ටක් කරි තිබ්බන අපි තන්නාව මේ භවියට අරංගාව ඇදුමක් අ්ජනාවනේ ඒවත් හිෙතිීලා. විතර අරගා දැනුත්තියන තන්න සිත හැසිරෙන ආකාර තුනට තන්නාවත් එක් සමහරකෙනෙකොට චුට්ටක් තන්නවතිය යකින මට මේ ත ති මැමට ට තර ටක කර රස්වත තිව රස්සාාව කලලා පිට පටත් කරදරය නැතු චිීවත්තයන තිබ ති හිතන සමාහරක සමහරකෙනෙ ගොටහෙම මදී සමහරකෙන කොට ගෙවල් දෙකක් තුනක් ඕ පවල ළමයි දෙන්නන ඒෙද නට ගෙවල් දෙකයි ඊට පස්සේ. අමට තාතරග කුත ඒමත් තිය ඒ අනුව රැස් කරන එක කරන්න පොදි බදිරන ර චුට්ටක් තන්නාව තියනෙක්ෙන චුට්ටක් එකතු කන්න රැස් කරන පොති බදිවා නැද්දෙම ගොඩාක් තන්නාව තියෙන ඉන්න අපි ඉ දෙශය විසි පහක් පවිතරණය ගොඩාක් තන්නහ තියන ඇති කොච්චරති බත් මදී සිත හැසිරෙනවා අදතුංාකාරකට තුංා කාරක සිත හැසිරෙන ් එකතු කන්න රැස්න්න පොතිිබදිින පොඩ්ඩයි තන්න. තරමක් ක්‍රැස් කන්නා එකතු කන්න පොතිිබඳිනවා තරමක් තන්න කොච්චර තිබ්බත් ම. එ මත්ී නොද තන්නා තුංආකාරයකට සිත හැසිරේනවා. හැසිරිලා හිට පස්සේ දරු ලකෝුණ මි කියන අපි මේ ඔබොහම දුක්කින්ද හරිරම්බ කලේ. අම්මයි තාත්තයි අපි දැන හරියට දුක්කින්ද මේවා හම්බ කරන්න මේ හොඳට දියුණු කල තිීය ඔල මේ නැතින අස්තිකර ගණ්ඩෙ පහ මේවත් හොඳට රැකගෙන මේවත්තවත් දියුණු කරගෙන බල ඉන්ද පල්ල කියලා දරුවන්ට තන්නහාාවටම උපදෙස් දීලා අආයඇඳුමක්කක් නැතුයි ඇැති ඔදනැ දතන්නාකරන වැඩේ හොඳයි දැන් දරුවන්ටත් උපදේස්තුනෙ මොකොඩල් අදක ක්කන මේ ඟද කතාහ කලමට ස්ටලියාව ඉඳද ටිය ඒත්්ච කියනවා හාම් දුරන අපේ පවුලි පස් දෙනයි. අම්මයි තාත්තයි දරුව තුන්දෙනෙක්කි න්නම් මේ හැබ ධර්මදශනයි කට හන මඒට යහන මේ ධර්මදේශනා. ම දාම හන ඔක්කෝමටික ඩවන්නලෝඩ්රගෙන හක අපට ලාමයි තුන් දෙෙනෙක් කකිම්. ලොකපතාගේ වස අෞරුදු දිහයි දෙවනිගේ වය අවුදු විසිටයි තුන්නි අද් අවුදු විසි පහයි තුන්ද නම කියනවා කසාද බඳිඩ බයකර අප මුදල් ලින් පලස්න යන්නේ අපි හෙසිටිසන් අප පුරැසි භාවි තියෙන ස්ටලියයායි අපේ තුන්දනම කියන කසාද බඳින්ඩ බයකර මං ඇයි කියඒකල අහනඔලු අම්මේ තාක්්‍යයේ ඇයි අපි තව මේ සංසාරයෙන් දිගින්දිකටම සංසාරයෙන් දිගින්දිකට යවන්ඩ උත්සාහ කරන්නයි මංක හෙන සංසාරෙන් අරංගෙනස්භාවයක් වෝහ නිම ුක්චියන් න් සංසාර භව මිදෙකිවා බල වැට හිලාද නැද්ද දුක දුක තේරුම් අරගෙන්ට නැද්ද ඒතමයි එහනම් ඇකොට තාව පේනවාන හමන්න ඉන් දරුවන් දුුපදෙන්න ගැටුව න හරය රත්තව නති නාස්ි කරන්න බදුරජන්වාස දේශනා කල න්නේ හැබයි ඒව පරිහරණය කරන්න. ළ සිතලව එපා ඇලුනො දුකයි උපාධන කලා කියැන්නේ එක එක ඇලි ලවිිතරන්නවතින්නේ උපාදාන කරගන්න එ තර උච්චේද දීටි උච්චේද දිටි කියන්නේ අනාගත භවයක් නෑ කියන එක එන පෙරභාාව අපිට අවිද්‍යාව තිබ්බා තිබා විද්‍යා අවිද්‍යාව තිබ්නිසාි මොනාද කෙරවේ අපි හැද සංස්කාරිකක් අවිද්‍යපච්චා සංකාර අපි හැද සංස්කාරටිකක් මොනනා ද සංස්කර ස සංස්කාරකුසල සංස්කාර කුසල සංස්කාරටිකක් හැදුව අකුසල සංස්කාරටිකක් හැදවා ඒයි එකක් කරගෙන මේ භවටාව එනි සතමයි අවිච්චාපච්චා සංකාරාකවේ එනම් පෙර භවේ මේ භවියට අරගෙනාවේ තන්ාවත් එක්ක බැදිච්ච කර්මශක්තියක් සංස්කාර ඒන් කාරම්මණයක් කරගෙන මේ භවටාවමත් රෘෂ්නාව හිද ඒ තන්නාව හිදන කර්මකරන්න දෘෂ්නාව නැත්තම් මේ ලෝක සි ගැන කර්ම කරන්නේ ාව සාමලින් අවසන්නන් යයා කවදාවත් අයි කර්ම කරන්න නෑ ඇයි යම් තැනක ඇලුනනම් ඒ තැන තමන් සතු කරගන්ඩ තමන් පස් පව දස කුසල් කරනු කුසලුත් කරනවා එ අවිච්චාපච්චා සංකාර කියන එක අයිති පෙරභවට එම් එතුර පෙරභවයක් තියනවද පු්බන්තිඥානම් පෙරභවි දන්නවා පුබ්බන්තිඥාන එතකොට ඇතවතින ගොඩාක් කියන්න වෙලා අවසනගාව ධර්ම දේශනය එතමයි කන්ව. සාාසත දිිට්ටි උච්චෙදදි අවස තින ධයිකත්්‍යය රන්ති න දිග මාන දර්ම දේශන ලාවත්න පටි සෞපාදය හරි දීල්ග ක එක කිය එකට සම්බන්ධ කල්ල මේ දේනිසාමේදේ වෙනවා කියන එක වෙන්නල දෙන්න ඕනනි. එන්න දන්නකම නිසා තමයි අපි මේ කුසල්ල කුසල්ක රයි. ුල්ක්ුසල් දෙකමකර පහාවන් ඒන්න සිතුවිල්ල අකාරගෙන මයි ගාවටයන් එනිසා තමයි විචාපච්චා සංකාර සංකරපච්චේ විඤඥාන. ප්‍රතිසන්ධ වි්ඥානයේ එතන පැහදිි කරන්න බදුරජන් වයි ප්‍රතිස සන්ධිය ගන්නවා අනත වසයම අර කර්ම දෙකෙන්න එකක් අරමුණ කරගෙන. ඒෙන කර්මය කර්ම නිමිති ඒ දෙකෙ එකක් තමයි ගන්න මනස්සට අරගෙන බව දෙගස් සම්බන්ධ කරගන්නවා. ඒ විදියට තමයි අපි අතීත භවය මේ බවට ආවිේ. එහනම් අතීත භවය පිළිබඳ නට දැන ගන්ඩ ඉදිරියේ ද කියනවා ඉතිරි කරුණු ටිට. හොඳයි දායකත්වය හලාවත සහන් මෝස් යතන අධිපතිව විසූ පියසන කළු අරච මහතා සභා ප්‍රප් කළ අර්චි මහතා බා ප්‍රප්ත සය ව ර පිරීමණනි මිති කරගෙන තුමාගේ බිරිීද සහදු දරුවන් විසින් තමයි ටංකමට දායකත්වය දරන්නේ අරමුණ ප්‍ර කළ රච මහත්ම පත් සිරිවන්නේ රච්ච මහත්ම ඇතුළු පරලෝස ප සිරු ාතිීන්ට පින් දෙන්න. ගේ දේශ නන් හන්සේ තුර හ සංගරත්නයට කුසුම පහල විතාන හත්මයටට නිදුක් නිරෝගි සෝපත් භාවය ප්‍රර්ථනනා කරන සිල්ම් යාාතීන්ට නිදුක් නරෝගි සෝපත් භාය පාර්ථනා කරනවා අදධ්‍යපන ල නිල් දදුදරුවන්ට රටේ සෞඛ්‍යන්සිට හ ත්‍රිවිධහමමුදාවට සෙත් ප්‍රාර්ථනා කරනවා. කොරෝන වයිරසයෙන් ලක් දෙරන කොරනව රුසේ ලක්දරනින් තුරන් කිරීමට වෙහෙස්සෙන ඒ සියලු දෙනාට සෞඛ්‍යන් සත්‍ර විදහමුදාව ජනාධිපපුත්තුම ඇතුළ සියලු දෙනාට ආසිරවාධ ප්‍රර්ථනා කරනවාකායක ශක්ති්‍යමාන සිශක් කියල බේවාක් කියලා පාර්ථනා කරනවා. එම නම්ම රැස් කර ගත්ත නන්ත ප්‍රමාණ පුනිශක්තියෙන් පරලෝ සැපත් නම් සඳහන් කළ පියසෙන කළ රච්චි මත්ම පත්ම සිරිවන්නේ රච්ි හතා සහ ඇතුළු පරලෝ සැපත් යම් ඥාති කවරුහෝ ඇද පින් බලාපොරොත්තුව මේ උතුම් පුුණනිශක්තිය අනුෝදන්වීමෙන් සුවපත්තේවා. එ සෑම කෙනෙක්ම ඉතායික්මන් භවයකදී නිවින්ම සැන සෙත්වා කියලා ඉදම් මේ ඥාතිනං හෝතු කියෙන ගාතාවන් කියය ඒ වගේ ම සෙත් ප්‍රාර්ථනා කන දේශකෑනන් වහන්සේත්‍ර මහා සංගරාත්තයට කුසුම පහළ විතාන මහත්මිය තු්‍රසිරුම ඥාතීන්ට අධ්‍යාපන ලබන සිරු ද දරුවට රටේ සෞඛ්‍යන් සේ ාත්‍රී දහමුදාවට තුන්රන්ඩා සිරවා දෙලවේවා තුළලනි සෑම කෙනකුටම යහපතක්වවාස තක්වේවා සාංතියක් වේවා නිදුක් නිරෝගි සෝපත් භාවය තිරචීවනය දීර්ගාවි සම්පත් සැලසේවා ඒ සඳහමේ උතුම් පුුණනිිශක්තින් හේතු ආසනාවේවා කෙල හිතාගෙන සාදුකයන්. එවගේම කරෝණ වයි සෙලක්දරනින් තුරන් කිරීමට, හැ සීලම දනට සක්ක්‍යයන් ත්‍ර විදහමද ජනාාදි පත්තුම ඇතු සිල්ල නානටම කායි ක්තියල බේවා සඳ මානසිික ශක්තියල බේවා ඒ උතුම් ප්‍රාර්ථන බලා පපරෘත්තියා කාරයම මිෂ්ට සිද්ධවේවා ඒය සඳහමය උතුම් පුුණ්ඥ ශක්තිය හේතු අශනාවවා කියල හිතාගෙන සාධ කියන්න දෙවියන්ට පින්දෙන් නාකා සට්ටාච බොහොමට්ා. ව නසයෙන් රැස්කර ගත්තනන් ත ප්‍රමාණ පුනිශක්තියන් ඔබාපෂෑම දෙනාටම සංසාර්දුකෙන් විදහස්වීම පිණිසම හේතුවාසනාවේවා කෙළහිතාගෙන සාදුකයන්. සියලි දෙනාට ආසිරවාද කරනවා. අභිවාදනශී ලිස්ස නිච්චංවතාපචායිනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්තිී ආයුුවන් නෝ සුකං බලන් ආයරාර රෝග්‍ය සම්පත්තිී සග්ග සම්පත්ති මේවත අතෝනි බාන සම්පත්ති, එමිනාතේ සමිච්චතු සැම දෙනාටම තෙරුවන් සන්නයි.